හෝවන් අද ඔයාලන්ට කියලා දෙන්න යන්නේ තුන වසර සිංහල පාඩම. එදා අපි ඇලපිල්ල කරා අද අපි කරන්න යන්නේ ඇදේ සහ දික් ඇදේ. කෙටි ඇදේ සහ දික් ඇදේ තමයි අද ඉගෙන ගන්න යන්නේ. ඔයාලන්ට මම අර සිංහල අකුරු වර නැගීමේදී කියලා දුන්නා ඇදයට එන්නේ ඈ ශබ්දේ ඇදෙන් එන්නේ ඈ ශබ්දය දීර්ඝ ඇදෙන් එන්නේ ඈ ශබ්දය කියලා. එතකොට අකුරු වර නැගීමේදී අපි දන්නවා ඈ කියන ස්වර අකුරු දෙක එකතු වෙලා තමයි ඈ ශබ්දය ඇති වෙන්නේ. දැන් අපි කිව්වොත් කයන්න ගත්තොත් අල් කයන්නට ඇයන් එකතු වුණාම තමයි කෑ එන්නේ. අල් කයන්නට ඈ යන්න එකතු වුණොත් කෑ කියන ශබ්දය එනවා. එතකොට මේ තියෙන ස්වර අකුරු මේ ස්වර අකුරු දෙක එකතු වුණාම තමයි ඈ එකතු වුණොත් කෑ වෙනවා. ඈ එකතු වුණොත් කෑ වෙනවා. වෙනත් අකුරක් ගත්තත් අල් සයන්නට ඈ එකතු වුණොත් සෑ කියන ශබ්දය එනවා. අල් සයන්නට ඈ කියලා ස්වර අකුරු එකතු වුණොත් සෑ කියන ශබ්දය එනවා. එතකොට මේකෙන් එන්නේ ඈ ශබ්දය, මේකෙන් එන්නේ ඈ ශබ්දය, මේකෙන් ඈ ඈ කෑ සෑ සෑ. එතකොට අපි අද බලමු එහෙනම් ඈ ශබ්දය යෙදෙන විදිය කොහොමද කියලා, අනිත් අකුරු වලටත් අකුරු වලින් ඈ ශබ්දය යෙදෙන වචන මොනවද කියලා බලමු. කෙටි ඇදය සහ දීර්ඝ ඇදය. අද අපි කරන්න යන්නේ කෙටි ඇදය සහ දීර්ඝ ඇදය යෙදෙන වචන. ඒකෙන් එන්නේ අපිට කෙටි ඇදෙන් ඈ ශබ්දය එනවා, දීර්ඝ ඇදෙන් ඈ ශබ්දය එනවා. එහෙනම් ඈ ශබ්දය හා ඈ ශබ්දය හඳුනා ගැනීම. අපි මුලින්ම අපිට නියමිත කවිය කියවලා බලමු. වැව ළඟ ඉඳලා වැතර මාමා මැස්සට මෑවැල් බැඳලා ආවා. සව් කැඳ හදලා කෑමත් කාලා නැන්දා නෑගම් යන්නට ආවා. මේක අපිට ඉගෙන ගන්න තියෙන්නේ නම් ඈ ශබ්දෙනුයි එන වචන තමයි. ඒ වුණත් අපි කලින් කරපු නිසා ඇලපිල්ලෙනුත් දාලා තියෙනවා, අල්කිරීමත් දාලා තියෙනවා. මෙහි අපිට දන්නේ නැති කෙනෙකුට දරුවෙකුට කියවන්න පුරුදු වෙනකොට හැම පිල්ලමක්ම දානවට වඩා අපි ඉගෙන ගන්න පිල්ලමයි කලින් ඉගෙන ගත්ත පිල්ලමයි එකතු කරලා වචන කියවනවා නම් තමයි වඩාත් හොඳ. දැන් මේ කවියෙත් ඒ විදිහට කරලා තියෙනවා. වෙනත් පිල්ලම් මොනවත් නැහැ. අපි කලින් ඉගෙන ගත්ත ඇලපිල්ල තියෙනවා, අල් කිරීම තියෙනවා, දැන් ඉගෙන ගන්න යන ඇදයයි දීර්ඝ ඇදයයි තමයි තියෙන්නේ. එතකොට කලින් පිල්ලමත් මතක් වෙනවා, අලුත් පිල්ලමත් මතක් වෙනවා. ඒකෙන් අපිට කියවන්න ලේසි, ළමයට වැඩි යෙම් මතක තියාගන්න පුළුවන් ඒ විදිහට යෙදුවහම. එතකොට අපි දන්නවා ඈ ශබ්දයට කෙටි ඇද පිල්ල එනවා, ඈ ශබ්දයට දික් ඇද පිල්ල එනවා. ඈ ශබ්දයයි ඈ ශබ්දයයි අපිට පුළුවන් හැම අකුරකින්ම මේ ඇදේ දාලා දීර්ඝ ඇදේ දාලා ලියන්න පුළුවන්. හැම අකුරකින්ම අපි බලමු වචනයක් හදලා. මෙතන කෑ කැටය, කෑ කෑරලා, කැටය කෑරලා, ගැටය ගෑරුප්පුව, ජැම්සන් ජෑම්, නැන්දා නෑගම්, තැල්ල තෑග්ග, දැව දෑස, පැන්සල පෑන, බැංකුව බෑය, මැස්ස මෑවැල, යැවීම යෑම, රැකියාව රෑන, ලැවරියා, ලෑල්ල, වැව වෑතර, සැමන් සෑම, හැලප හැරුවා. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ මුල මේ වම් පැත්තේ තියෙන්නේ ඈ ශබ්දෙන්, දකුණු පැත්තේ තියෙන්නේ ඈ ශබ්දෙන්. ඒකේ දීර්ඝය මෑ, යෑ, රෑ, ලෑ,
तमाय अविला तीयने इट पासे आपी बालमु मेतन आपी दांग इगन गत्त शब्द हतरम तीयनवा वगुवक दाला आ आ ए ए कियला शब्दे गलपेन आकारेट वचन तोरा वगुव पुरवान्न तीयने मेतन तीयनवा वचन एतकोट आ शब्देट ए ए शब्देट एन विधियट आपी एकम अकुरकिन अरगेन पुरवमु बलन्न දැන් අපි ඉස්සල්ලාම මුලින්ම ගමු මයන්නේ. එතකොට මහත. එතකොට මේ අනිත් පැත්තෙන් බලන්න ඕනේ අපි දැන් මෙතනින් මේ වචනේ නැති වෙලා ගියා. එතකොට අපිට මම එදත් කිව්වා අපි එහෙම වචනයක් තෝරනවා නම් අපි ඒක ඉරක් ගහලා හරි අයින් කරගන්න ඕනේ. කපලා දා ගන්න ඕනේ. එතකොට අපිට අනිත් වචنين හොයන්න ලේසියි. නැත්තම් හැම වෙලාවෙම හැම වචනේ දිහාම අපිට බලන්න සිද්ධ වෙනවා. දැන් මහත එහෙනම් ඊළඟට එන්න ඕනේ මා මායන්නේ මායන්නේ මාවත ළඟට මැ මැදගම මෑ මෑ කරල් ඔන්න එකම අකුරෙන් ආව ශබ්ද හතර එන්න මා මැ මෑ ඊළඟට 10 දානය දැල දෑත වහල වාහනය වැල්ල वैतर सत्तय सामय सेमन सैय पहन पासल पेल्लम पैन रहस रागम रेल्ल रैन ने उक्कोम वचनटिक वगुवट पिरवुना एकम अकुरेम तमाय पेलियटम गिहिल्ला एतकोट अपिट अडुवक तियेनवा एकत दैनेनवा मेतन मा मे मे द द द द एकम अकुरेन तमाय शब्द हतरम वरनगिला गिहिल्ला तियेन्ने मेतन अपि दाला तियेनवा केटी अदपिल्ल सह दिक्क अदपिल्ल एदी अति वाक्य मेतनदित अपि अरगेन तियेन्ने अपि इगेन गन्ने केटी अदपिल्लत दिक्क अदपिल्लत उनाट अर अनित मे अलपिल्लत අල්කිරීමත් අපි අරගෙන තියෙනවා. මේ දෙක අපි කලින් ඉගෙන ගත්ත නිසා මේ දෙකත් අරගෙන තියෙනවා. ඒක එහෙම ගත්තාම ළමයින්ට කියවන්නත් ලේසි. තව වෙනත් පිල්ලන් දැම්මම අමාරු වෙනවට වඩා එකම පිල්ලම කීප සැරයක් කියෝගෙන යනකොට මතකේ අපේ වැඩියෙන් හිටිනවා ඒක. අපි බලමු වාක්‍ය කියවලා නැන්දා මේ කරල් කඩනවා. කෑරලා කැලයට යනවා. पेंसल बैगयट दमन्न मामा सेमन कैवा वेद्दा देकत्त गत्ता नैना हेट्टय एंदा वेडियन तियन्ने केटी अदयात दीर्घ अदयात एक यदिला तियन वचन इट पासे मेतन पोडी अभ्यासयात तियला दाल तियनवा सुदुसु अकुर योदन्न एतकोट अपि दन्नवा शब्दे अनुव अपि दन्न वचन तमाई दाल तियन्ने नैबिलिय मैवेल इतकोट अभी दाव नैबिलिय की वह हम नै देखे मुका एन कियला इतकोट अभी दाव नैबिलियट एन नै कियला इलाट मैवेल एना मै मितन हेट्टय इतकोट है कैरला कै गैरुपुव गै जेम्सन जय एवगे पोडी अभ्यास करहम ओगोल्लांट मेक तव होंदट मतक हिटिनो मां हितनो अद ओगोल्लांट ए पाडम तेरेन्न नैति कियला ए शब्दे हा ए शब्दे एतकोट ए शब्द देकट अपि गन्न ए शब्दे गन्न अपि योदा गन्न पिल्लम तमाय एदय सह दीर्घ एदय ए पिल्लन देक तमाय अद कथा करे अपि ईलंग दवसे वेनत पिल्लन देकक गन कथा करू।